සිනමාවට ආදරය කරන ඔයාව බයිස්කෝප් සිනමා channel එකට අදත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන ආවේ දීමන්ති මංකොල්ලයක් ගැන කියවෙන ලස්සන මූවි එකක්. මූවි එකේ නම චෝනිකල් කේ බගා. එහෙමනම් වැඩි කතා නැතුව අපි හැරෙමු මූවි එකේ කතාව පැත්තට. බයිස්කෝප් සිනමා ලෝක සිනමාව ඔබේ යාලින්දයට අපිට මුලින්ම පෙන්වන්නේ මාස 8කට කලින් වෙන සිදුවීමක්. මේ ඉන්නේ අංකිත්. එයා බිස්නස් වැඩකට ෆ්ලයි කරන ගමන් ඉන්නේ. ඔය වෙලාවේදී මෙතනට නේහා එනවා. එයා තමයි මේ ෆ්ලයිට් එකේ එයා හොස්ට්. නේහා ඇවිත් ඉන්නේ අංකිත්ගේ කෑම එක අරගෙන. අංකිත් නේහාට කියනවා මම ඔයාලගෙන් ඕඩර් කරේ වෙජිටේරියන් කෑම එකක්. මම කන්නේ වෙජිටේරියන් කෑම විතරයි කියලා. නේහා ඒ වෙලාවේ අංකිත් ඕඩර් කරපු කෑම ඕඩර් එක බලනවා. ඒත් එයා ඉන්නලා තියෙන වෙජිටේරියන් කෑම එකක් නෙමෙයි. අංකිත් නේහාට කියනවා කමක් නෑ මට ඒක ප්‍රශ්නයක් නෑ ඔයාට පුළුවන් නම් මට වතුර බෝතලයක් ගෙනත් දෙන්න කියලා. ටික වෙලාවකට පස්සේ නේහා ආයෙමත් අංකිත් ඉන්න තැනට එනවා. එයා එන්නේ අංකිත්ට වෙජිටේරියන් කෑම එකකුත් අරගෙන. නේහා මේ අරගෙන ඇවිත් තියෙන්නේ එයාට කන්න ගෙනාපු කෑම එක. අංකිත් කෑම එක ප්‍රතික්ෂේප කළත් නේහා කියනවා සර් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මට පුළුවන් ඒක විසඳ ගන්න කියලා. මේ කරපු උදව්වට අංකිත් ෆ්ලයිට් එකෙන් බහින වෙලාවේදී නේහාට තෑන්ක් කරන්න අමතක කරන්නේ නෑ. ඒ වගේම ටික දවසකට පස්සේ නේහාට ආයෙමත් අංකිත්ව මීට් වෙනවා. ඒත් නේහා මෙතනදී ආව විතර ගණන් ගන්න පාටක් පේන්න නෑ. ඔය විදියට නිතර නිතරම අංකිත් නේහා දෙන්න අහම්බෙන් හම්බ වෙනවා. ටික කාලයක් යනකොට නේහාටත් නොදැනීම එයා අංකිත් ගැන හිතන්න පටන් ගන්නවා. මේ සීන් එකෙන් පස්සේ අපි ආයෙමත් වර්තමාන කතාවට අරගෙන එනවා. මේ වෙනකොට ෆ්ලයිට් එක පියාසර කරන්න පටන් අරන් තියෙනවා. නේහා සහ අංකිත් දෙන්න මේ ෆ්ලයිට් එකේ ඉන්නවා. නේහා තවමත් එයා හොස්ට් කෙනෙක් විදියට තමයි ජොබ් එක කරගෙන යන්නේ. ඊට පස්සේ අපිව ආයෙමත් අරගෙන යන්නේ අතීත සිදුවීමකට. මේ වෙනකොට නේහා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. එයා කලබලෙන් මේ ගැන අංකිත්ට කියනවා. එයා එතනදී කලබල වෙනවා. ඒත් ටික වෙලාවකින් අංකිත් නේහාට කියනවා නේහා මේ ලැබෙන්නේ ඉන්නේ අපි දෙන්නගෙම දරුවා. මොන ප්‍රශ්නය ආවත් අපි යාව හදාගමු කියලා. ඒත් නේහා මේ වෙනකොට හොඳටම කලබල වෙලා ඉන්නේ. මෙයාල දෙන්න තවමත් මැඩිකල්ලා නැති නිසා තමයි එයා මේ විදියට කලබල වෙලා ඉන්නේ. ඔය වෙලාවේදී අංකිත් නේහාට ප්‍රපෝස් කරනවා. ඇත්තටම කිව්වොත් නේහා කීයටවත් අංකිත්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. අන්තිමේදී දෙන්නම ගොඩක් සතුටුයි. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දෙන්න හොටෙල් එකක ඉන්න සීන් එකක්. එතනදී අංකිත් නේහාගෙන් එයාගේ අම්මගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. එයා නේහාගේ අම්මට කෝල් කරන්න හදන්නේ. ඒත් මේ වෙනකොටත් නේහා අංකිත් ගැන ගෙදරට කියලා නැහැ. එයා කියනවා ඔයාට ඕනිම නම් අපි මස්සිනාට මේ ගැන කියමු කියලා. නේහාගේ මස්සිනාගේ නම තමයි සුදාංශු. ඔයා අතරදී අංකිත්ට කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නේ හොටෙල් එකට එළියේ ඉඳන් එයාලා දිහා බලාගෙන ඉන්න මිනිස්සු කට්ටියකගෙන්. මෙතනදී අංකිත් හොඳටම කලබල වෙලා එළියට ගිහින් එයාලත් එක්ක කතා කරනවා. නේහා හොටෙල් එක ඇතුළින් ඉඳන් මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. ඒ ආපු මිනිස්සු අංකිත්ට තර්ජනය කරනවා. ඒ වගේම අංකිත්ගේ පෙනුමින් එයා හොඳටම බය වෙලා ඉන්නවා වගේ තමයි අපිට පේන්නේ. නේහාට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වෙනවා. කට්ටිය ගියාට පස්සේ එයා අංකිත්ගින් මේ ගැන අහනවා. අංකිත් එයාට කියනවා නේහා ඒ මගේ ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සු කට්ටියක්. ඔයා ඒ ගැන බය වෙන්න එපා කියලා. ඒත් නේහා ඒක පිළිගන්න බවක් පේන්න නැහැ. අන්තිමේදී අංකිත් නේහාට ඇත්තම කියනවා. මම මීට අවුරුදු දෙකකට කලින් දියමන්ති රක්ෂණ සමාගමක් පටන් ගත්තා. මගේ ළඟ වැඩ කරපු සේවකයෙක් අතින් කෝටි 20ක දියමන්ති නැති වුණා. ඒ දියමන්තිවල අයිතිකාරයෝ දැන් සල්ලි ඉල්ලගෙන මගේ පස්සෙන් එනවා. ඒත් මේ වෙලාවේ එයාලට දෙන්න මගේ ළඟ සල්ලි නැහැ කියලා. නේහා අංකිත්ට කියනවා අපි කොහොම හරි ඔය සල්ලි ටික ගෙවලා මේ මිනිස්සුන්ගෙන් නිදහස් වෙමු කියලා. ඒත් අංකිත් කියනවා මට දැන් කොහොමවත් එයාලගෙන් නිදහස් වෙන්න විදියක් නැහැ. දැන් එයාලට ඕනේ සල්ලි නෙමෙයි. ඒ වෙනුවට මගේ කම්පැනි හරහා දියමන්ති හොරකම් කරවන්න කියලා. එතනදී නම් නේහා හොඳටම කලබල වෙනවා. ඒ වගේම අංකිත් කියනවා මම මේ දේවල් කරන්න කැමති නැහැ. ඒත් මට බේරෙන්න විදියකුත් නැහැ කියලා. ඔය අතරදී අපිට පෙන්නන්නේ නේහා සම්බන්ධ සීන් එකක්. නේහා කලින් එයාගේ තාත්තයි මස්සිනා සිදාංශුයි එක නීති විරෝධී වැඩ කරපු කෙනෙක්. මේ වෙනකොට නේහායි හැම දෙයකින්ම අයින් වෙලා ඉන්නේ. ඒත් කලින් වුණ සිද්ධියකින් නේහාගේ තාත්තට වෙඩි වැදිලා මැරිලා. ඒ නිසා මේ වෙනකොට නේහා අංකිත් ගැන ලොකු බයකින් ඉන්නේ. ඊට පස්සේ එක දවසක නේහායි අංකිතුයි දෙන්න shopping කර කර ඉන්න අතරේ අර මිනිස්සු ටික ආයෙමත් අංකිත්ව හොයාගෙන එනවා. මෙතනදී අංකිත් නේහාවත් අරගෙන පැනලා යන්න හැදුවත් ඒ වැඩි හරියන්නේ නැහැ. ඒ ආපු අය අංකිත්ව හොඳටම ගහනවා. ඔය වෙලාවේ නේහා යාගේ මස්සිනා සිදාංශුට මේ ගැන කියන කෝල් එකක් ගන්නවා. ඒක මෙයා දකිනවා එතන හිටපු කෙනෙක් අංකිත්ව ඩස්බින් එකකින් ගහන්න හදනවා කියලා.
කලබල වෙන නේහා අංකිත්ව බේරගෙන ඉස්සරහට පනිනවා. ඒ වෙලාවේදී එක මිනිහෙක් ගහපු පාරකින් නේහව වීසි වෙලා යනවා. ඒ වගේම සිදාංශර ගත්ත කෝල් එකත් එක්කම එයාගේ අතින් ෆෝන් එක වීසි වෙනවා. අර මිනිහයා ගහපු පාර වැදිලා තින්නේ නේහගේ බඩට. එයා ප්‍රෙග්නන්ට් වෙලා හිටපු නිසා මෙතනදී නේහට ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා අංකිත් එයාව ඉක්මනින්ම හොස්පිටල් එකට අරගෙන යනවා. නේහට වැදුණු පාරේ දරුණුකම නිසාම එයාගේ දරුවව ගබ්සා කරන්නත් වෙනවා. නේහා මේ හැම දෙයක්ම දරාගෙන ලොකු වේදනාවකින්. ওই වෙලාවේදී ආයෙමත් අංකිත් අර මිනිස්සුන්ගෙන් කෝල් එකක් එනවා. මෙතනදී ගොඩක් කේන්තියෙන් ඉන්න නේහා අංකිත්ට කියනවා මේ දේවල් නිසා තමයි අපිට අපේ දරුවවත් නැති වුනේ. මට බයයි ඔයත් මට නැති වෙයි කියලා. ඒ නිසා ওই දියමන්ති ටික යාලට අරන් දීලා අපි මේකෙන් නිදහස් වෙමු කියලා නේහා කියනවා. අන්තිමේදී මේ දෙන්නත් එක්කම දියමන්ති හොරකම් කරන්න plan කරනවා. ඊට පස්සේ අපිට ආයෙමත් පෙන්වන්නේ වර්තමානයේ සිදුවීමක්. මේකේ නේහා සහ අංකිත් දෙන්නම ඉන්නවා. මේ ෆ්ලයිට් එකේ තමයි මෙයාලා හොරකම් කරන්න හදන දියමන්ති ටික අරගෙන යන්නේ. දියමන්ති ටික ෆෝන් එකක බෑක්අප් එකක් විදියට තමයි හදලා තියෙන්නේ. දියමන්ති ටික කුරිය කරන්න වෙනම මිනිහෙක් ඉන්නවා. අංකිත් ඒ කුරිය කරන කෙනාගෙන් තමයි දියමන්ති ටික හොරකම් කරගන්න ඕනි. මේ හැම දෙයකම පිටිපස්සෙන් ඉන්නේ ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති. එයා තමයි හොරපාරින් මේ දියමන්ති ඉන්දියාවට ගෙන්නන පුද්ගලයා. අංකිත් වැඩ කරන්නේ ඕමාර් බින් කියන මැද පෙරදිග බිස්නස් කාර්යයකට. අංකිත්ට දැන් කරන්න තියෙන්නේ එයාගේම ලොක්කගේ දියමන්ති ටික හොරකම් කරලා ඉන්දියාවේ ඇමතිට බාර දෙන්න. මොකද එහෙම කරන්න බැරි වුණොත් අංකිත් ඇමතිගේ මිනිස්සුන්ගෙන් කිසිම ගැළවීමක් ලැබෙන්නේ නැහැ. මේ දියමන්ති කුරිය කරන්න පොඩි බීප් කේස් එකක් තියෙනවා. ඒක ඕපන් කරන්න පින් නම්බර් එකක් ඕනේ. අංකිත් ළඟ තියෙන මේ පින් කෝඩ් එකෙන් භාගයක් විතරයි. ඉතුරු භාගය තියෙන්නේ ඇමතිගේ නියෝජිතයා බගත් ළඟ. අංකිත් බගත්ව අල්ලගෙන කුමාරි යාළඟ තියෙන පින් එකත් අරගන්නවා. දැන් අංකිත්ට තියෙන ලොකුම ප්‍රශ්නේ දියමන්ති කුරිය කරන මිනිස්සයව හොයාගන්න එක. ඒ වැඩේ පැවරෙන්නේ නේහට. නේහා යා හොස්ට කෙනෙක් නිසා එයාට මේ වැඩේ ලේසියි. ඒත් අංකිත් ෆොටෝ එකේ පෙන්නපු මිනිස්සයා ෆ්ලයිට් එකට ආවේ නැහැ කියලා නේහා අංකිත්ට කියනවා. ඒ වෙලාවේ අංකිත් ඕමාර් බින්ට කෝල් එකක් ගන්නවා. එතනදී අංකිත් දැනගනවා දියමන්ති කුරිය කරන්න කලින් ආපු කෙනා නෙමෙයි අද ඇවිල්ලා තියෙන්නේ කියලා. අංකිත් නේහාට කියනවා මේ කුරිය මිනිස්සයා ෆ්ලයිට් එකෙන් දෙන කිසිම දෙයක් කන්නේ බොන්නේ නැහැ. අඩුම තරමේ වතුර බෝතලයක්වත් ගන්නෙ නැහැ. ඒ නිසා ඔයාට යාව හොයාගන්න ලේසියි කියලා. නේහාට ඒ වගේ මිනිස්සෙක් හොයාගන්න පුළුවන් වෙනවා. එයා ෆ්ලයිට් එකෙන් දෙන වතුර බෝතලයක්වත් ගන්නෙ නැහැ. නේහා මේ මිනිස්සයා ගැන අංකිත්ට කියනවා. දියමන්ති ටික හොරකම් කරන්න තියෙන හොඳම දේ තමයි මේ කුරිය මිනිස්සයාව ටික වෙලාවකින් චීට් එකෙන් එළියට යවන එක. මේ වැඩේ පැවරෙන්නේ නේහාටමයි. එයා ඒකට කැමති වෙන්නේ නැහැ. අන්තිමේදී කොමාරි නේහාට මේ දේ කරන්නම වෙනවා. එයා අර මිනිස්සයාගේ ඇඟට අතපසු වීමකින් වගේ කෝපි එකක් වක් කරනවා. ඒ නිසා කුරිය මිනිස්සයා ටික වෙලාවකින් වොෂ්රූම් එකට යනවා එයාගේ ඇඳුම් ක්ලීන් කරගන්න. දියමන්ති ටික හොරකම් කරන්න අංකිත්ට ලැබෙන හොඳම වෙලාව තමයි මේක. ඒත් එයා ඒක කරන්න කලින් රස්තවාදී කණ්ඩායමක් මේ ෆ්ලයිට් එක හයිජැක් කරනවා. ආටවත් මෙතන වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. ටික වෙලාවකින් මේ මිනිස්සු ටික මුළු ෆ්ලයිට් එකේම පාලනය එයාලගේ අතට ගන්නවා. එයාලා කියනවා ෆ්ලයිට් එක කුල්ලු එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න කියලා. පයිලට්ලා දෙන්නට මේ මිනිස්සු කියන දේ කරනව රැන කරන්න දෙයක් නැහැ. ඒ වගේම හයිජැක් කණ්ඩායම ෆ්ලයිට් එකේ හිටපු ආරක්ෂක නිලධාරියත් එයාලගේ අතට ගන්නවා. දැන් හයිජැකර්ස්ලාට ඕනේ විදිහට තමයි මේ ෆ්ලයිට් එකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඔය වෙලාවේදී ෆ්ලයිට් එකේ හිටපු කෙනෙක් හයිජැකර්ස්ලාත් එක්ක ප්‍රශ්නයක් දාගන්නවා. ඒ කට්ටිය මේ මිනිස්සයාට හොඳටම ගහනවා. එයාලා කියනවා තව කාට හරි වීරයෙක් වෙන්න ඕනිද? එහෙම වුණොත් උඹලටත් මේ දෙයම තමයි සිද්ධ වෙන්නේ කියලා. දැන් අංකිත් ඕනි කරන්නේ කොහොම හරි දියමන්ති ටික හොරකම් කරන්න. ඒත් එයාට එතනට යන්න විදිහක් නැහැ. මේ වෙලාවේදී අංකිත් බොරු රඟපෑමක් කරනවා. එයා ඇදුම ඇදුණු කෙනෙක් වගේ රඟපානවා. මේ මිනිස්සු අංකිත්ගෙන් අහනවා ඔයාගේ ඉන්හෙලර් එක කියලා. අංකිත් කියනවා ඒක තියෙන්නේ බෑග් එකේ කියලා. අන්තිමේදී හයිජැකර්ස්ලා අංකිත්ට බෑග් එක තියෙන තැනට යන්න ඉඩ දෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අංකිත් එතනට ගිහින් දියමන්ති කුරිය කරන කෙනාගේ බෑග් එක හොයා ගන්නවා. පාස්වර්ඩ් එක ගහලා බීප් කේස් එකත් ඕපන් කර ගන්නවා. දැන් අංකිත්ට ගොඩක් සතුටුයි. ඒත් එයා නොහිතපු විදියට හයිජැකර්ස්ලාගෙන් කෙනෙක් මේ වෙලාවේදී එතනට එනවා. එයා අංකිත්ගෙන් අහනවා තමුසෙ මෙච්චර වෙලා මොකද්ද හෙව්වේ කියලා. ඒ වගේම මේ බෑග් එකේ මොකද්ද තියෙන්නේ කියලාත් එයා අහනවා. අංකිත් කියනවා ඒකේ තියෙන්නේ අම්මට ගත්ත gift එකක් කියලා. මෙතනදී මේ මිනිස්සයාට තේරෙනවා අංකිත් කරන්නේ බොරුවක් කියලා. ඒ නිසා එයා අංකිත්ට හොඳටම ගහනවා. මේ වෙනකොට එයාගේ මූණ හොඳටම තුවාල වෙලා. ඒ වගේම මැක්සීසියා ෆ්ලයිට් එක හයිජැක් කරලා කියලා මුළු ඉන්දියාවම දැනගන්නවා. ස්වදේශ කටයුතු ඇමති බගත් කියනවා ඉක්මනින්ම කුල්ලු එයාපෝට් එකට ගිහින් රජයේ සහන කණ්ඩායමක් විදියට ෆ්ලයිට් එකෙන් එන මිනිස්සුන්ට උදව් කරන්න කියලා. ඒ වගේම අංකිත් ළඟ තියෙන දියමන්ති ටික ඉක්මනින්ම එයාගේ අතට ගන්න කියලාත් ඇමති බගත් කියනවා. බගත් ඉක්මනින්ම කුල්ලු එයාපෝට් එකට යනවා.
ඔය අතරේ ෆ්ලයිට් එකේ ඉන්න හයිජැකර්ස්ලට ඉන්දියන් රජයත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා. හයිජැකර්ස් ළඟින් දෙන්නේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න අතරේ අංකිත් පොරෙන්ම ආපවර බෑග් එක ළඟට යනවා. මේ පාරන අංකිත්ගේ ප්ලෑන් එක වැඩ කරනවා. එයා බීප් කේස් එකේ තිබුණ ඔරිජිනල් දියමන්ති ටිකට ෆේක් එකක් දාලා ඔරිජිනල් එක අරගන්නවා. ඒ වගේම ඔරිජිනල් එකේ තිබුණ GPS සිම් එකත් ෆේක් එකට මාරු කරනවා. ඊට පස්සේ ෆේක් ෆෝන් එක බීප් කේස් එකට දාලා එතනින් යන්න හදනකොටම එයාව ආයෙමත් මාට්ටු වෙනවා. මේ වෙනකොට ෆ්ලයිට් එක කුල්ලු වලට ලෑන්ඩ් කරන්න ටික වෙලාවයි තියෙන්නේ. මේ දෙන්න අතර වුණ ෆයිට් එකේදී අංකිත් මේ මිනිස්සයාගේ පිස්ටල් එක අරන් එයාට වෙඩි තියනවා. ඔය වෙලාවේ අනිත් අයත් ඇවිත් අංකිත් එක ෆයිට් කරන්න ගන්නවා. කට්ටියම එකතු වෙලා අංකිත්ව හොඳටම ගහනවා. එතනදී අංකිත් දියමන්ති තියෙන ෆෝන් එක ස්ට්‍රීට් එක යටට යවනවා. ඊට පස්සේ බිම් වැටෙන අංකිත් කට්ටියත් එක්ක වොෂ්රූම් එකට ඇදගෙන යනවා. ඒ වෙලාවෙම අත්කර ගාලා ඉඳපු ෆ්ලයිට් එකේ ආරක්ෂක නිලධාරියා අත් දෙක ලිහාගෙන අංකිත් ඉන්න තැනට යනවා. ඊට පස්සේ එයා එතනින් හැම හයිජැකර්ස් කෙනෙක්වම වෙඩි තියලා මරනවා. අන්තිමේදී එයා කියනවා දැන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැම කෙනෙක්ම දැන් නිදහස් වෙලා කියලා. ෆ්ලයිට් එකේ ඉන්න හැම කෙනෙක්ම ගොඩක් සතුටුයි. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය ඉක්මනින්ම මගින්ම ෆ්ලයිට් එකෙන් එළියට ගන්න හදනවා. ඔය අතරේ ෆ්ලයිට් එකේ ආරක්ෂක නිලධාරියා වොෂ්රූම් එක ඇරලා අංකිත් එළියට ගන්න හදනවා. එතකොට තමයි එයා දකින්නේ අංකිත්ගේ ඇඟේ ටයිමින් බෝම්බයක් සෙට් කරලා කියලා. මේ ගැන දැනගන්න මගින් ගොඩක් කලබලෙන් කෑ ගන්න පටන් ගන්නවා. මෙතනදී නිහා ඉක්මනින්ම මගින්ම එමර්ජන්සි එක්සිට් එකෙන් එළියට යවනවා. එයාපෝර්ට් එකේ බෝම්බ නිෂ්ක්‍රියංශය ඉක්මනින්ම ෆ්ලයිට් එකට එනවා. ඔය වෙනකොට ෆ්ලයිට් එකේ මගින් හැම කෙනෙක්ම වගේ එළියට ඇවිත් ඉන්නේ. ෆ්ලයිට් එකේ ඉන්නේ බෝම්බ තියාගෙන ඉන්න අංකිතුයි තවත් මිනිස්සෙකුයි විතරයි. එයා හොස්ට් කෙනෙක් එයාව නැගිටවන්න හැදුවත් මේකේ නා හොඳටම නිදිමතේ ඉන්නේ. අන්තිමේදී කොහොම හරි අමාරුවෙන් මෙයා ෆ්ලයිට් එකෙන් එළියට ගන්නවා. බෝම්බ නිෂ්ක්‍රියංශයෙන් ඇවිත් අංකිත්ගේ බෝම්බේ නිෂ්ක්‍රිය කරනවා. ඒත් එතනදී යාලා දැනගන්නවා මේක බොරු බෝම්බයක් කියලා. ඔය වෙනකොට දියමන්ති ජාවාරමට සම්බන්ධ ඇමති මීඩියාවලට කියලා ඉවරයි ෆ්ලයිට් එක හයිජැක් කරපු හැම කෙනෙක්ම මරලා මගින්ගේ ජීවිත බේරගන්න රජයට පුළුවන් වුණා කියලා. ෆ්ලයිට් එකට යන පොලිස් කණ්ඩායම් වලට එතන තිබිලා කාගෙවත් බොඩිස් ලැබෙන්නේ නැහැ. එයාලා මුළු ෆ්ලයිට් එකේම මැරුණ හයිජැකර්ස්ලාගේ ඩෙත් බොඩිස් ටික හොයනවා. ඒත් එකක්වත් එයාලට හොයාගන්න බැරි වෙනවා. අංකිත් ආපහු බෑග් එක තියෙන තැනට ඇවිත් එයාගේ දියමන්ති ෆෝන් එකත් අරගෙන ෆ්ලයිට් එකෙන් බහිනවා. එයා මිනිස්සු අතරින් එයාපෝර්ට් එකට ගිහින් ෆෝන් එක බගත්ගේ අතට දෙනවා. දැන් අංකිත්ගේ මිෂන් එක ඉවරයි. දැන් එයාපෝර්ට් එකේ ආරක්ෂක නිලධාරීන්ට ෆ්ලයිට් එකේ හිටපු ආරක්ෂක නිලධාරියා ගැන සැකයක් ඇති වෙනවා. ඒ නිසා එයාලා ආරක්ෂක නිලධාරියව හොයන්න පටන් ගන්නවා. ඔය වෙලාවේ ෆයිලට් කියනවා එයාලගේ ෆ්ලයිට් මාෂල්ගේ නම බානු යාදේව් කියලා. ඒ වෙනකොට බානු අධික නිදිමතකින් ඉන්නේ. ෆ්ලයිට් එක හයිජැක් කළා කියලාවත් එයා දැනගෙන ඉඳලා නැහැ. මේ දේවල් දැනගන්න පොලිසියට ෆ්ලයිට් එක හයිජැක් කළාට වැඩි දෙයක් සිද්ධ වෙලා තියෙන බව තේරුම් යනවා. ෂේක් කියන නිලධාරියා චෙක් කරලා බලනවා ෆ්ලයිට් එක ලෑන්ඩ් කළාට පස්සේ කවුරු හරි කෙනෙක් එයාපෝර්ට් එකෙන් එළියට ගිහින් තියෙනවද කියලා. ඒ වෙනකොටත් හමුදා නිලධාරියෙක් එයාපෝර්ට් එකෙන් එළියට ගිහින් තියෙනවා. ෂේක්ට ඒ කියන නිලධාරියා ගැන සැකයක් එනවා. ඒ වගේම එයා තේරුම් ගන්නවා ෆ්ලයිට් එකේ ආරක්ෂක නිලධාරියා විදිහට හයිජැකර්ස්ලාට වෙඩි තියන්න ඇත්තෙත් එයාමයි කියලා. දැන් ඔයාලටත් මේ සිදුවීම ගැන ලොකු පටලැවිල්ලක් ඇති. අපි ඉක්මනින්ම මේ සැඟවුණු කතාව දැනගමු. ඔය අතරේ අංකිත් අරගෙන ආපු දියමන්ති බොරු වේවා කියලා ඔප්පු වෙනවා. මේ වෙන කිසිම දෙයක් අංකිත්ට තේරුම් ගන්න බැරි වෙනවා. මොකද ෆ්ලයිට් එකේ හිටපු අයගෙන් මේ දියමන්ති වංචාව ගැන දැනගෙන හිටියේ අංකිත් සහ නේහා විතරයි. මෙතනදී අංකිත්ට නේහා ගැන සැකයක් එනවා. එයා මේ ගැන නේහාගෙන් අහනවා. ඒත් එයා කියන්නේ දියමන්ති වලට උන දේ යාට හිතා ගන්නවත් බෑ කියලා. මෙතනදී නේහා කියනවා කමක් නෑ අංකිත්, අපි ආයෙත් පාරක් ට්‍රයි කරමු කියලා. මෙතනදී අංකිත් හොඳටම කේන්ති යනවා. එයා නේහාගෙන් අහනවා මම මේ වෙනුවෙන් ආයෙත් පාරක් මගේ මූණ කඩා ගන්න ඕනිද? නැත්නම් මම ආයෙත් පාරක් තමුසෙත් එක්ක බොරුවට යාළු වෙන්න ඕනිද කියලා. එයා නේහාට හොඳටම බැනලා එතනින් යන්න යනවා. මේ වෙලාවේදී තමයි නේහාට අංකිත්ගේ නියම ස්වරූපය තේරුම් ගන්න පුළුවන් වුනේ. අංකිත් නේහාව එයාගේ ළඟට අරන් තියෙන්නේ මේ ජාවාරමට උදව් ගන්න ඕනේ නිසාමයි. එයා කවදාවත් නේහාට ආදරෙන් ඉඳලා නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ කලින් උන සීන් එක. ඔයාට මතක ඇති මිනිසු කට්ටියක් අංකිත්ට ගහපු වෙලාවේ නේහාගේ බඩට මිනිස්සෙක් පයින් ගැව්වා කියලා. ඒ වෙලාවේ එයා හිටියේ සිදාංශුට කෝල් කරන ගම. ඒ වැදිච්ච පාර නිසා එයාගේ ෆෝන් එක වීසි වෙනවා. ඒත් කෝල් එක කට් වෙන්නේ නැහැ. මෙතන වෙන හැම දෙයක්ම සිදාංශු අහගෙන ඉන්නවා. නේහාට පයින් ගහපු නිසා අංකිතේ ගහපු මිනිස්සයාට හොඳටම ගහනවා. ඒ වගේම එයා කියනවා තම්සේ වැඩේ නොකර ඉන්න තිබුණේ කියලා. මෙතනදී මේ මිනිස්සයා අංකිත්ගෙන් සමාව ගන්නවා. මේ සිද්ධිය ගැන සිදාංශුට පොඩි සැකයක් එනවා. ඒ නිසා එයා කෝල් රෙකෝඩ් එක නේහාට එවනවා. ඒ කාණ නේහාටත් මේ ගැන සැකයක් එනවා. අංකිත් හොස්පිටල් එකෙන් ගියාට පස්සේ නේහත් අංකිත්ව ෆලෝ කරනවා. එයා වාහනෙන් බැහැලා එක තැනකට යනවා.
නේහත් හොරෙන්ම ගිහින් මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. එයා යන්නේ නේහට පයින් ගහපු මිනිස්සු දෙන්නව මීට් වෙන්න. ඒත් මෙතනදී එයාලා අංකිත් එක්ක කතා කරන්නේ බයෙන් වගේ. වැඩි වෙලාවක් යන්න කලින් නේහා දැනගන්නවා එදා අංකිත් එක්ක බොරුවට ෆයිට් කරපු දෙන්න එයාගෙම මිනිස්සු දෙන්නේ කියලා. ඒ වගේම නේහාගේ දරුවව නැති කරන එකත් එයාලගේම ප්ලෑන් එකක්. අංකිත් ඊට පස්සේ තවත් තැනකට යනවා. නේහත් දිගින් දිගටම එයාව ෆලෝ කරනවා. අංකිත් ඇවිල්ලා තියෙන්නේ එයාගේ ඇත්තම ගර්ල් ෆ්‍රෙන්ඩ් මීට් වෙන්න. මෙතනදී නේහාට ලොකු දුකක් වගේම අංකිත් ගැන ලොකු කේන්තියක් එනවා. එතනින් පස්සේ තමයි එයා අංකිත්ගෙන් පරිගන්න ප්ලෑන් කරන්නේ. මේ වැඩේට එයා හවුල් කරගන්නේ සිදාංශුව. වැඩේ වෙනුවෙන් කෝටි 120ක් දෙන්නත් එයා පොරොන්දු වෙනවා. ඒ වගේම ෆ්ලයිට් එක හයිජැක් කරපු එකත් මෙයාලගේ ප්ලෑන් එකක්. ඒක කරලා තියෙන්නේ අංකිත් රිද්දවන්න ඕනේ නිසාමයි. මේ වැඩේදී තවත් 5 දෙනෙක් මෙයාලට උදව් කරනවා. හයිජැකර්ස්ලා විදියට බොරුවට රඟපාන්නේ මෙයාලා. එයාපෝට් එකේදී හැම මගියෙක්ගෙම ෂේක් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එතනදී ෂේක්ට ෆ්ලයිට් එක හයිජැක් කරපු මිනිස්සු ගැන පොඩි හෝඩුවාවක් එනවා. ඒ වගේම නේහා ගැනත් මෙයාට සැකයක් එනවා. ඔය අතර නේහාට තීරුම් යනවා එයාවයි කණ්ඩායමයි මාට්ටු වෙන්න යන්නේ කියලා. නේහා ඒ වෙලාවෙම ස්වදේශ කටයුතු ඇමතිට කෝල් එකක් ගන්නවා. එයා කියනවා බැරි වෙලා හරි දියමන්ති මංකොල්ලේ ගැන පරීක්ෂණ කළොත් ඇමතිගේ නමත් කියන්න වෙනවා කියලා. මේ වෙලාවේ නම් ඇමති ටිකක් කලබල වෙනවා. ඔය අතර පොලිසිය නේහාට කතා කරනවා කාට උත්තරයක් ගන්න. එතනදී එයාලා නේහාගෙන් ප්‍රශ්න කරනවා. ඇත්ත ආරක්ෂක නිලධාරියාට ෆෘට් ජූස් එක දීපු එක ගැන. මොකද ඒක බිව්වට පස්සේ තමයි එයා පැය 4කට වැඩිය ලොකු නිින්දකට වැටිලා තියෙන්නේ. මෙතනදී නම් නේහා ටිකක් කලබල වෙනවා. ෂේක් කියනවා මට හිතෙන්නේ ඔයයි සුදාංශුයි දෙන්න එකතු වෙලා මේක ප්ලෑන් කළා කියලා. මේ වෙලාවේ නම් නේහා හොඳටම බය වෙනවා. මොකද ෂේක්ට නේහා ගැන දැනටමත් ඉව වැටිලා ඉවරයි. ඔය අතර ඇමතිගෙන් ෂේක්ට කෝල් එකක් එනවා. එයා කියනවා ඔයා මොකටද කවදාවත් වෙච්ච නැති හයිජැක් එකක් ගැන පරීක්ෂණ කරන්නේ. මම දැනටමත් මීඩියා වලට කියලා ඉවරයි හයිජැකර්ස්ලා 3 දෙනා මැරුණා කියලා. ඔයත් ඒ විදිහටම මීඩියා වලට කියන්න කියලා ඇමති කියනවා. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට ෆ්ලයිට් එකේ හිටපු මගින්ව ගෙවල් වලට යවන්න කියලාත් එයා කියනවා. මොකද මේ පරීක්ෂණ දිගින් දිගට ගියොත් ඇමතිගේ නමත් මේ සිද්ධියට ගෑවෙනවා. ඒකෙන් බේරෙන්න ඕන නිසා තමයි එයා ෂේක්න මේ විදිහට කියන්නේ. මේ වෙනකොට අංකිත් හැම දෙයක්ම තීරුම් ගින් තියෙන්නේ. එයා නේහට කියනවා මේ දියමන්ති ටික ගැන දැනන් හිටිය අපි දෙන්න විතරයි. මං දන්නවා මේක ඔයාගේ ප්ලෑන් එකක් කියලා. මට ඒ ටික තියෙන තැන විතරක් කියන්න කියලා අංකිත් කියනවා. නේහා සුපුරුදු විදියටම මෙතෙන්දිත් බොරුවට රඟපාන පටන් ගන්නවා. ඔය වෙලාවේ මෙතෙන්ට එන බගත් අංකිත් වැදගෙන යනවා. නේහත් මගින් එක්ක එයාපෝට් එකෙන් පිට වෙලා යන්න යනවා. එයා යන දිහා බලාගෙන ඉන්න ෂේක්ට තනියම hina යනවා. මොකද එයා අනුමාන කරනවා මේ ගේම් එක පිටිපස්සේ හිටියේ නේහා කියලා. සුදාංශු ඩමි බුලට් වලින් තමයි හයිජැකර්ස්ලා විදියට රඟපාපු අයට වෙඩි තියලා තියෙන්නේ. නේහා ඇතුළු කණ්ඩායම සුපිරියටම මෙතන රඟපාලා තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඇමති අංකිත්වයි බගත්වයි අල්ලගෙන ඉන්න සීන් එකක්. එයා මේ දෙන්නටම ගහලා දීමාන්ති වලට මොකද උනේ කියලා අහනවා. ඇත්තටම මේ දෙන්න ඒ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඒත් ඇමති සැක කරන්නේම මේ දෙන්න දීමාන්ති වලට ගේමක් දුන්නා කියලා. ඒකට හේතුවක් තියෙනවා. මොකද අංකිත් බගත් ළඟ තිබුණු පාස්වර්ඩ් එක ඉල්ලගත් ස්ක්‍රීන්ෂොට් එක මේ වෙනකොටත් නේහා ඇමතිට එවලා තියෙන්නේ. ඒ නිසා මේ දෙන්නට කිසිම ගැළවීමක් ලැබෙන්නේ නැහැ. නේහව රවට්ටන්න ගිය අංකිත් තමයි අවසානයේ රැවට එන්න උනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි මේ මූවි එක අවසාන උනේ. මේ වගේම ලස්සන මූවි එකකින් ඉක්මනින්ම හමු වෙමු. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.